ඊට හැකි මැකිච්චි නැවේ සේනාව අලුත මල උපංගන වී සේනාව මේ රන්මිනි කෙන්දට දිවස් පාලා මේ පංගියට දිවස් පාලා මැහි කෙල්ලාන්නේ මැහි ඌරල් ලොට්ටු අරගෙන ගලින් ගලට පැනයි පල් ගසා යන්නේ අලුත් බඳුත් පොදු විකියාලා යන්ද මෝ යන්නේ යන්ද මෝ යන්නේ යන්ද මෝ යන්නේ යන්ද මෝ යන්නේ ඔන්න ඔය වැඩි කවිය මම ඔය පියසේන කහඳ ගමගේ නබානේ වැඩි කවි පොතින් කටපාඩම් කරගෙන හිටියා. මේ කවියේ තියෙන යම් යම් වචන මට ඇහෙනකොට මට හිතෙනවා මේ අපි හොයන විජේ කුවේණි කතා ප්‍රවෘත්තියද කියන්නේ කියලා. ඉහත ඇකි මැකිච්චි නැවිනි සේනාව, අලුත මල උපංග නැවිනි සේනාව ආදී සේනාවන් ගැන කියනවා. යාණ්ඩමෝ යාන්නේ යාණ්ඩමෝ මෝ කියලා කියන්නේ මව් දෙවඟනටද අම්මටද? එතකොට මේ වැඩි ඇත්තන්නේ මව් දෙවඟන කුවේණියද? ඔවුන් වන්දනාමාන කරන්නේ කුවේණියවද? කුකුලා පොළ කිරියම්මා ආදී කිරියම්මාවරු කියන්නේ කුවේණියවද කියන ප්‍රශ්නේ මට තිබුණා. මම මේකත් ඇහුවා ළමානේ වන්නේ නැත්තන්ගේ. හරි අපූර්ව උත්තරයක් මම දුන්නේ. පොදොයි. ඒතන ඒ වගේ එකක් පොදොයි. දැන් ඒතනේ ඉහෙත කියන කතාව දමන්නේ අද දවස් පුජ්ජේ කුදොයි, පෙරේදා දවස් පුජ්ජේ, පළමුදා දවස් පුජ්ජේ, ඒ වගේ මියබර දමාපු හැම එකමක්ම මලගියත් මන් වෙලා ඉදිනවා. ඒත්තෝ තමයි. එතකොට අර යන්නමෝ කියලා කතා දමල එක මේ කතා දමන්නේ ඒ අම්මිලත්ව එකමක් කොදොයි. මං ගැච්ඡන්නම මං ගැච්චුවා කියන එකම තමයි එතන. යන්නම ගියා. යන්නම ගියා කියන කාරණාව. අනිත් දැන් ඒ කියන්නේ දැන් මේ නෑ යකුන් ගැන කරන්නේ නෑ යකුන්ට යදින යදුමක් ඔය තියෙන්නේ. ඕකේ. එතකොට දැන් අපි අපේ නෑ යකුන් අපි වර්ග කරනවා අලුත මල උපන් නෑ යකු සහ පරණ මල උපන් නෑ යකු කියලා. පරණ මල උපන් නෑ යකු කියන්නේ දැන් පරම්පරා දෙක තුනකට කලින් මැරිලා නෑ යකු වෙච්ච අය. අලුත මල උපන් කියන්නේ අපේ මේ ඇස්පනා අපිට ඒක අපේ ජීවිත කාලය තුල මේ අපි දන්න මට්ටමින් අපේ මේ ප්‍රകൃතිවත් අපි හම්බ වෙච්ච නෑ යකුන්ට අපි කියන්නේ අලුත මල උපන් නෑ යකු කියලා. ඉතින් ඔය කියන්නේ අලුත මල උපන් නෑ යකු, පරණ මල උපන් නෑ යකු මෙහාට ඇවිල්ලා මේවා කාලා මේ යන්නෝමෝ යන්නෝ කියන්නේ මේ යන්නම ගියා. මේ කයි කතන්දර නිකම්ම නිකං හිතලු කතා, මූල කතා, උත්පත්ති කතා, මිත්‍යා කතා, සුරංගනා කතා නෙවෙයි. මේ කතන්දර සිද්ධ වුණේ වලාකුළු උඩ නෙමෙයි, මේ මහ පොළොවේ. ඒ නිසා මේ කතන්දරත් සමග ඈඳිච්ච ගම් නම්, ඒ භූමි භාග, ඒ ප්‍රදේශ, ඒවා තවමත් පවතිනවා. මේ මං ඇඳගෙන යන්නේ ලතෝනිගල. ලතෝනිගල ඔය කතන්දරයට අදාළ ප්‍රදේශයක්. ලතෝනිගල කියන්නේ පුත්තලන් දිස්ත්‍රික්කේ. මේ මහමේරු පර්වතයේ කිට්ටුව නෙමෙයි පුත්තලන් දිස්ත්‍රික්කයේ තියෙන ලතෝනිගල. පුත්තලන් දිස්ත්‍රික්කයේ සිට කුරුණෑගල පාරේ කිලෝමීටර් 24ක් විතර එනකොට තමයි තෝනිගල. තෝනිගල සෙල්ලිපිය හොයාගෙන ආපහුම ලතෝනිගල හම්බ වෙනවා. ලතෝනිගල යනු කුවේණිය තමන්ගේ ශාපය නිකුත් කරපු ලතෝනිය ගහපු තැන හැටියට තමයි කතන්දරේ සඳහන් වෙන්නේ. ඒ නිසා ඔය වන්නියල ඇත්තෝ කියන ලතෝනිගල, යක්දෙස්සාගල, වැද්දාකන්ද සංචාරකෙකුට සංචාරය කරන්නට පුළුවන්. ඒ නිසා මෙන්න අපි සංචාරක අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් මහා සංචාරය සඳහා පංච කතා පාරදිගේ ඇවිදගෙන යනවා. ඒ නිසා වන්නියලැත්තු කීප කාරණා හොයාගෙන මේ වගේ ලතෝනිගල, යද්දෙස්සාගල, වැද්දාකන්දට සංචාරය කරන්න පුළුවන්. මෙතන ලතෝනිගල අතීතයේ මිනිස්සු විශ්වාස කළා තවමත් මේ ගුප්තාකාර පර්වත මුදුනේ කෙම්මුර දවස්වලට කුවේණියගේ ලතෝනිය ඇහෙනවයි කියලා. මෑත කාලේ නම් එහෙම වார்த்தාවක් නැහැ. නමුත් කුවේණිය හොයාගෙන මේ ගල තරණය කරන්න ඕනේ.
මොන්න මම නැගගත්තා මේ රතෝනි ගල මුදුනට. රතෝනි ගල මුදුනට නැගගම මේ වටේ තියෙන බොහෝ පරිසරන් හොඳින් පෙනෙනවා. ඔය ඈතින් පෙනෙන දේ තමත් කන්දක්. ඒ තමයි පරමාකන්ද. පරමාකන්ද විහාරයත් ඔය පුත්තලමේ සිට කුරුණෑගල පාරේ එන වන්දනාකරන්ට හම්බෙන බොහොම ඓතිහාසික විහාරයක්. ඔය పూర్ව ඓතිහාසික යුගයේ పూర్ව අනුරාධපුර යුගයේ සිටම මහනුවර යුගයේ දැක්කම රජවරු බොහෝ කාලවල මේ පරමාකන්ද විහාරයට කරපු විවිධ පරිත්‍යාගයන් පිළිබඳ විවිධ පුරාවිද්‍යාත්මක සාධක ඔය පරමාකන්දේ තියෙනවා. දැන් මේ ලතෝනිගල තෝනිගලනේ. එතකොට තෝනිගල සෙල්ලිපිය. තෝනිගල සෙල්ලිපිය අපේ සෙල්ලිපි අතර බොහොම වටිනවා. තෝනිගල තවත් සෙල්ලිපියක් තියෙනවා. ඔය බවුනියාව පැත්තේ හොරෝපතාන පාරේ තියෙන තෝනිගල සෙල්ලිපිය. ඒ තෙල් සෙල්ලිපි නෙමෙයි මේක. මේක පුත්‍රන් දිස්ත්‍රික්කේ තෝනිගල සෙල්ලිපි. ඒ සෙල්ලිපි තියෙන ඔන්න ඔය හරිය. ඔය පේන්නේ. ඔතන වැවක් තියෙනවා. ඔය වැව දැඳලා තියෙන්නේ මේ පර්වතයත් ඊට එහායින් තියෙන තවත් පර්වතයකුත් අතර වැය ඛණ්ඩයේදී කරලා. ඒ නිසා මෙන්න මේ වැය ඛණ්ඩ දෙක දෙපසේ තියෙන පර්වත දෙකේ පර්වත ලිපි දෙකක් තියෙනවා. ඒ ලිපි දෙකේම එකම පිටපත තමයි ලිපිගත කරලා තියෙන්නේ. එහි කියවෙන්නේ ඓතිහාසික යුගයක්. ඒ කියන්නේ අනුරාධපුර යුගය. ක්‍රිස්තු පූර්ව පළවෙනි සතවර්ෂය. වළගම්බා රජුරන්ගේ යුගය හැටියට තමයි සැලකෙන්නේ. එහි කියවෙන්නේ මේ නගරයක්. අචනමැති නගරය. මේ නගරය මෙහි පරුමුඛ අභයගේ පුත පරුමුඛ තිස වෙත මේ දෙදෙනාම පබ්බත විහාරයට තිසගේ පබ්බත මේ අච නගරයේ පිහිටපු තිසගේ පබ්බත විහාරයට යම් පරිත්‍යාගන් විශේෂයක් කළ හැටි තමයි කළ වග තමයි මේ ලිපි දෙකෙම සඳහන් වෙන්නේ. ඒ නිසා මේ පෙනෙන පරමාකන්ද විහාරය සමහර විට අච නගරයේ තිසගේ පබ්බත විහාරයේ වන්නට පුළුවන් කියලා අද වර්තමාන පුරාවිද්‍යාව විශ්වාස කරනවා. කොහොම නමුත් මෙතනට පැමිණියම තවත් කාරණාවක් තියෙනවා. අපි ආවේ කුවේණියගේ ලතෝනිය හොයාගෙනනේ. ඒ නිසා කුවේණි විසුණු වහන්සේ තමන් වහන්සේව ඝාතනය කරපුවම පිඹපු එවෙන්තන් ඉදිරිපත් කරපු ශාපය මහා ලතෝනියක්සේ මේ පර්වතයෙන් කෙම්මුණු දවස්වලට ඇහෙනවා කියලා විශ්වාසයක් තියෙනවා. ඒක පහු කාලිනෝ හොයාගෙන ගියාම මේ ගලේ කුස්තූරයක් තියෙනවා. ඒ කුස්තූරේ හරහා හුළං අධික කාලයට හමන හුළඟේ ශබ්දය කුවේණියගේ විලාප හඬ ලෙස ඇහෙනවා කියලා සමහර අය හිතනවා. ඒ නිසා දැනට මෙන්න මෙහි පැත්තේ බලාගත්තොත් ඒ ගල පැලිලා gedaru තනින් කුස්තූරේ මතුවෙනවා. සමහර විට මේ කුස්තූරේ වෙන්නටත් පුළුවන් ඔය කුවේණියගේ ලතවිල්ල ලතෝනිය ඇතිච්ච කුස්තූරේ. අනේ අපේ කුවේණි විසුණු වහන්සේට වෙච්ච සංගීතය. උන්වහන්සේ මතක් කළා විතරයි මේ ස්වභාව ධර්මයේ හා සුළඟක් ඇති කළා. ලතෝනිගල හරහා මහා වර්ෂාවක් වැටෙන්නට යන්නේ. හතර අතින් සුළං හමනු. මේ සුළඟේ කුවේණි විසුණු වහන්සේගේ විලාපේ මට ඇසෙනවා. මහා වැසි මේක ගර්ජනා මැද්දෙන් සදාසනිකව උන්වහන්සේට වෙච්ච සංගීතයට මේ ස්වභාව ධර්මයේ පලි ගහනවා. ඒකයි මේ ලතෝනිගල කන්දෙන් නැහෙන ඒ විලාපේ හඬ. උනාන්ත සිද්ධ වෙච්ච දේ ලංකාව ගෝත්‍රික යුගයක සිට රාජාණ්ඩු සමාජයට පරිවර්තනය කරන්න කුවේණි විසුණු වහන්සේගේ කොන්ත්‍රාත්තුව නිසා. උන්වහන්සේ මැදිහත් වෙලා විජය නැමැති සිංහ වාංශිකයාව ලංකාවේ රාජ්‍යත්වයට පත් කරනවා. ලංකාව ගෝත්‍රික යුගයේ සිට රාජාණ්ඩු සමාජයට පියවර තබනවා. නමුත් එහි ඵල විපාක ලැබගින් කුවේණි විසුණු වහන්සේ තමන්ගේ ඥාතීන් අතින් නැරුම් කළා. ඇය තමන්ගේ දරුවන් කුලින්දයන්ට වනාන්තරයේ භාරදී යලි ගම් වෙනවා. ඇය ගම් වදින්නේ මේ ඥාතීන් ඇයව ඝාතනය කරන බව හොඳටම